යාපනය මහාධිකරණ වෙනසරු එම් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට වෙඩි තැබූ සැකකරු පලාකිය යතුරුපැදිය යාපනය අරියාලේ ප්‍රදේශයේදී සොයාගෙන තිබෙන බව. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා අද යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අදාළ සිද්ධියට එරෙහිව අද උතුරු පළාතේ නීතිඥවරුන් වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. උතුරු පළාත් නීතිඥ සංගමයේ උපසභාපති ජනාධිපති නීතිඥ ශාන්තා අභිමන්්‍ය සිංහ මහත්මියගේ අත්සනින් නිකුත් කළ ලිපියක මේ බව සඳහන්. අද උදැසන ත්‍රිකුණාමලයේ අධිකරණ සංකීර්ණයේ ඉදිරිපිට නීතිඥයින් විරෝධතා පූර්ව රැගෙන මෙලෙස විරෝධතාවකද නිරත වුණා. මේ අද උදැසන වවුනියාව මහාධිකරණයේ අවට දිස් වූ අයුරුයි. අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වූයේ පෙරේදා පස්වරුවේ. වෙඩි ප්‍රහාරයෙන් විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර උතුරු පළාතේ පෞද්ගලික බස් රථ රියදුරන්ද අද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. උතුරු පළාතේ පෞද්ගලික බස් රථ රියදුරන්ගේ සංගමයේ පැවසුවේ වෙඩි තැබීමකින් යාපනයේ මහාධිකරණ විනිසුරු එම් ඉලංචිලියන් මහතාගේ ආරක්ෂක නිලධාරියා මිය යාමට එරෙහිව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි. ඊට උතුරු පළාතේ බස් රථ පමණක් නොව දුරසේවා බස් රථද එක්ව සිටිනවා.